අපි දකින්නේ ජාතික ජනබල වේගය හැටියට දකින්නේ අපේ මැදිහත් වීම මෙතන මේ එක් එක් ක්ෂේත්‍ර වෙන් වෙන් වශයෙන් අරගෙන ගොඩ දාන්න නෙවෙයි අපි හිතනවා රටට ඉස්සෙල්ලාම අවශ්‍යයි දැක්මක් සැලැස්මක් ජාතික සැලැස්මක් රටක් හැටියට සමාජයක් හැටියට කොතනද ඉන්න ඕනේ කොතනටද යා යුත්තේ එතනට යන්න නම් මොකද්ද පාර ඒ පාරේ අධ්‍යාපනය කොහොමද තියෙන්නේ සෞඛ්‍ය කොහොමද තියෙන්නේ ආර්ථිකය කොහොමද තියෙන්නේ පාලනය කොහොමද තියෙන්නේ මේ සියල්ල මේකේ කොටස් මූලික වශයෙන් අපිට අවශ්‍ය වෙන්නේ අපි යන ගමන පිළිබඳ පැහැදිලි දර්ශනයක් සහ අදහසක් සහ ජනතාවත් ඒ යන මඟ ඒ යන ඉලක්ක පිළිබඳ ඔවුන්ගේ විශ්වාසයක් තියෙන්නේ ඒ වෙනස නැතුව ඒ කියන්නේ ජනතාවත් රට කියන්නේ මේ රටේ මිනිස්සු මේ රටේ පුරවැසියෝ. ඒතර ඒගොල්ලෝ එකතු කරගෙන යන්න ඕන ගමන. ඒගොල්ලෝ දායක වෙන්න ඕන ගමන. ඒගොල්ලෝ අපි යන දිශානතිය ගැන විශ්වාසයක් තියෙනවා බලාපොරොත්තුවක් තියෙනවා. ඉතින් ඒක ගොඩනගන එක අපි හත් දකිනවා මූලික දෙයක් හැටියට. දොඩ ජාතික ජනබල වේගය මේ වෙලාවේ පුනරුදයක් ගැන කතා කරන්නේ. සමාජ පරිවර්තනයක් ගැන කතා කරන්නේ අපි හිතනවා මේක අපිට අවස්ථාවක් මේ රටට අවස්ථාවක් ලැබිලා තියෙනවා ජනතාව සහභාගී කරවගත්ත යම්කිසි සාමූහික බලාපොරොත්තුවක් එක්ක සාමූහික ඉලක්ක කරා යන්න පුළුවන් මාර්ගයක් තෝරාගෙන ඒ සඳහා අපි සියලු දෙනා එකතු වී අපේ කොටස අපි කරන්නේ පක්ෂයක් හැටියට අපි කළ යුතු දේද ගුරුවරු හැටියට ඔබ කළ යුතු දේද පුරවැසියන් හැටියට අපි සියලු දෙනා කළ යුතු දේද මේක සාමූහික ගමන පොදු ගමනක් තියෙන පොදු ඉලක්කයක් තියෙන පොදු දැක්මක් තියෙන එතකොට ඒ සඳහා අපි සියලු දෙනාටම බාර කොටසක් තියෙනවා ඉෂ්ට කරන්න ඒ වෙනුවෙන් කොහොමද අපි සියලු දෙනා මේකට දායක කරගන්නේ කියන එක දේශපාලන ව්‍යාපාරයක් හැටියට අපි දකිනවා ඒක අපේ වගකීම කියලා ඒක නිසා තමයි අපි මේ විදියට ඔබ වන වෙන ඔබ වගේ වෘත්තිකයන් ගුරුවරු විශේෂයෙන්ම අධ්‍යාපනයේ යෙදවෙන අය එක්ක අපි සාකච්ඡා කරන්නකෝ අපි හිතනවා ඔබටත් මෙතන කොටසක් තියෙනවා මේ රට තුල සිද්ධ විය යුතු පරිවර්තනයට දායක වීමට ඔබටත් කොටසක් තියෙනවා කරන්න ඒකේ විශේෂයෙන්ම උපාලි සහෝදරයා කිව්ව විදියට අපි දකිනවා ඒ තැනට යන්න නම් අධ්‍යාපනය මේකේ ප්‍රමුඛ තැනක් ගන්න මේ පරිවර්තනයට අවශ්‍ය මේ සමාජ පරිවර්තනය කරන්න පුළුවන් වෙන සමාජ පරිවර්තනයට නායකත්වය දෙන්න පුළුවන් පුරවැසියෙක් බිහි කරන ප්‍රධාන ආයතනය සමාජ ආයතනය අධ්‍යාපනය අපි දකින විදියට ඒක අද එසේ සිද්ධ වෙන්නේ රටට අවශ්‍ය පුරවැසියෙක් නෙවෙයි මේ අධ්‍යාපන ක්‍රමෙන් හැදෙන්නේ එතකොට අපිට ඕනේ පවතින අධ්‍යාපන ක්‍රමය මේ රටේ සංවර්ධන සැලැස්මටත් ඒ වගේම රටේ අනිත් අභිලාෂයන් වෙනුවෙන් සමාජ මේ ඊට වඩා සාධාරණ ඊට වඩා කාරුණික ඊට වඩා සංවේදී සමාජයක් බිහි කරන්න පුළුවන් ඒ මානව සම්පත බිහි කිරීම අපි දකිනවා අධ්‍යාපනයේ ප්‍රධාන කාර්යභාරය කියලා. ඒත් මේ දැනට පවතින කටපාඩම් කරගෙන විභාග කේන්ද්‍රීය විභාග මත විතරක් විභාග පාදක කරගත්ත මේ අධ්‍යාපන ක්‍රමය තුලින් ඒ අපි බලාපොරොත්තු වෙන දියුණු පුරවැසියා බිහි වෙන්නේ නැහැ. එතකොට ඒ දියුණු පුරවැසියා බිහි කරන අධ්‍යාපන ක්‍රමයක් තමයි අපි ස්ථාපිත කරන්න බලාපොරොත්තු වෙන්නේ. අන්න ඒ සඳහා අපි බලාපොරොත්තු වෙනවා ඔබ සියලු දෙනා අපිත් එක්ක මේ ගමන යන්න පුළුවන් කියලා ගුරුවරුන් හැටියට ඔබටත් මෙතන කොටසක් තියෙනවා.